ලක්දිව අවසන් මහ රහතන් වහන්සේ වැඩ සිටි අරන් කැලේ සේනාසනය අරහතුන්ට සෙවණක් වූ අරන් කැලේ වන සිනසුන කුරුණෑකල ඉපාකබුව ප්‍රදේශයට ආසන්න කඳු ගැටයක ඉතා මනරම් සිත් නිවන පරිසරයක පිහිටි ඉපැරණි භාවනා ආරණ්‍ය සෙනසුනකි අදත් බොහෝමයක් හිමිවරුන් මෙහි බවුන් වඩමින් සසරින් මිදීමට දරන වෑයම දැක පහන් සිත් ඇතිකර ගැනීමට ලැබීමද අප ලැබූ වාග්යකි නඩබුන් බොහෝ ප්‍රමාණයක් ප්‍රදේශය පුරා පැතිරී ඇති අතර භාවනාව සඳහාම ඉදිකරන ලද පිටත බිත්ති ජලයෙන් සිසිල් කරන ලද ගල්ෙන් හා ගල් කුටි මෙන්ම උණු වතුර පොකුණු හා විශාල සිසිල් දිය පොකුණුද දක්නට ඇත. අරන් කැලේ ඓතිහාසික විහාරාරාම සංකීර්ණය ඓතිහාසික වශයෙන් ඉමහත් වැදගත්කමක් කුසලන ප්‍රදේශයකි. මෙම නටබුන් එකල අනිවාර්යෙන්ම භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ඉදිකර තිබූ ඒවා බව පුරාවිද්‍යාත්මක සාධක මගින් සනාථ වී ඇත. එහෙත් මෙම ආරාම සංකීර්ණය ගැන හැදෑරීමට ඇති ලිඛිත මූලාශ්‍ර ඉතාමත්ම සීමිතයි. මේවා ඉදිකලේ කවරෙකු විසින් කුමන කාලයකද යන්න එකහෙලාම පැවසීම කළ නොහැකිව ඇත්තේ ඒ නිසයි. නමුත් අරන් කැලේ පුරාවිද්‍යා භූමියේ නටබුන් ක්‍රිස්තු වර්ෂ 6 වෙනි 7 වෙනි සියවස්වලට අයිති පුරාවිද්‍යාත්මක අංග ලක්ෂණ විදහා පාන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙහි අතීත කතා පුවද විමසා බැලීම වටී. රිදී විහාරය කරවා ආපසු එන ගමනේදී දුටු ගැමුණු රජු මෙම ස්ථානයේ ඇති ගල්ලෙනක් දැක විහාරයක් කරවන්නට සොදුසු තැනක් යයි සද්ධාතිස්ස රජුට ප්‍රකාශ කළ බවත් සද්ධාතිස්ස රජු මෙම ස්ථානයේ පොකුණු හා කුටි ඉදිකර මලියදේව රහතන් වහන්සේට පූජා කළ බවත් ජනප්‍රවාදයේ එයි. එකල මෙම විහාරය හඳුන්වා ඇත්තේ අරම් විහාර යනුවෙනි. අරම් විහාරය ද්‍රම පබ්බත විහාරය ආදී නම් වලින් අරන් කැලය අතීතයේ හඳුන්වා තිබේ. මේ ස්ථානයට අරන් කැලේ නම් නම අන්වර්ත වූයේ අරන් යනු රහත් අරහත් යන්නද කැලේ හෙවත් වන පෙත යන්නගෙන ගලපා බැලුව විට රහතන් වහන්සේලා විසූ කැලය අරහන්ත කැලේ අරන් කැලේ බවට පත් වූ බවට මතයක් තැවෙයි. මෙම පුද භූමිය තුළදී දිය අගල් ජල මාර්ග බෙහෙත්තොරු පැරණි රෝහලක නටබුන් ගිලනුන් සඳහා වෙන් කළ කුටි දේශන ශාලා භාවනා ශාලා සහ සම්මුඛලන යන එකල බොහෝ අලංකෘතව වැජබුණු ගෘහ නිර්මාණවල නටබුන් බොහෝ ප්‍රමාණයක් දැකගත හැකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වසර 35කට පෙර කරන ලද කැණීම්වලදී ලංකාවේ දිගම සක්මන් මළුව මෙම භූමියෙන් සොයාගෙන තිබේ. එහි දිග අඩි 250කි. මෙහි ඇති ගල්ලෙන් වලින් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස සිට ක්‍රිස්තු වර්ෂ 2 සියවස දක්වා කාල නිර්ණය කළ හැකි බ්‍රාහ්මී අක්ෂරවලින් ලියු සෙල්ලිපිද හමු වී තිබේ. පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙහි කළු ගලින් කළ ගොඩනැගිලි ක්‍රිස්තු වර්ෂ 8 සියවසේ සිට 10 සියවස්වලට අයත් ඒවා බවයි.